සියලුම ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමෙණි කිරීම සමග එක් සිත්තෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ සුද බයිබලයේ හෙබරු 4:15 වෙනි පදයේ කොටසකුයි. අපට සිටින්නේ අපේ දුර්ලභමලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව. අපි සෑම දිනටම පුද්ගලික අවකාශයක් තිබෙනවා. ඒ තමයි තවත් කෙනෙකුට භෞතික වශයෙන් අපට සමීප විය හැකි සීමාව. එය අපට සමීපෙන්ට එන කෙනා අනුව වෙනස් වෙනවා. උදාහරණ ලෙස විවාහක සහකරුවෝ සහකාරිය නැත්නම් තම දරුවන් සම්බන්ධයෙන් පුද්ගලික අවකාශයක් නැති තරම්. හැබැයි අතරමඟදී හමුවන අමුත් එක් සම්බන්ධයෙන් පුද්ගලික අවකාශය සෑහෙන විශාලව තිබෙනවා. කෙසේ වෙතත් සෙනග අධිකව ගැවසෙන තැන්වල පුද්ගලික අවකාශය අපට අවශ්‍ය තරම් විශාලව තබා ගන්න බැරි වෙනවා. කිසුසාන්සිටත් මේ ප්‍රශ්නය තිබුණා. උන්වහන්සේව බැලීමට සහ ඇල්ලීමට එන සෙනග නිසා උන්වහන්සේගේ පුද්ගලික අවකාශය උන්වහන්සේට අහිමි වුණා. වතාවක් සුදලෝ කටේ 43:44 වෙනි පදවල සඳහන් පරිදි 12 අවුරුද්දක් මහලේ රෝගෙන් පීඩා විඳින සිටි ශ්‍රියක් පස්සෙන් නැවිත් උන්වහන්සේගේ සල්ුවේ දාවල්ලට අත ගැසුවා. එකෙනෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණා. 45 වෙනි පදේ මට අත ගැසුවේ කවුද යනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ ඇසුවා. 46 වෙනි පදේ උන්වහන්සේ පැසුවේ මාගෙන් ආනුභාවය නිකුත් වූ බව මට දැනුනේ යනුවෙනුයි. ඒ මත ගැසීම අතපසුවීමකින් උන්වහන්සේගේ ශාරීරික අත්වැදීමකට වඩා විශේෂිතව තිබුණා. අපගේ පුද්ගලිකත්වය සහ පුද්ගලික අවකාශය තබා ගැනීමට අප කැපති වුණත් ලෝකයේ වේදනා විඳින සෙනගට උපකාර කළ හැකි වන්නේ අප තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ ධෛර්යය, සහනය සහ අනුග්‍රහය ඔවුන් තුළට ගලා එන උන්වහන්සේගේ ස්පර්ශය ලබා ගැනීම පිණිස ඔවුන්ට අප වෙත ලංවීමට ඉඩදීමෙනුයි. අපි මෙනෙහි කරමු. අන් අයට ක්‍රිස්තුස් වහන්සේගේ ස්පර්ශය දැනෙන්නේ ක්‍රිස්තියානි සෙනගගේ ජීවිතය තුළිනුයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අප අන් අය සමග සම්බන්ධ වන විට ඔවුන්ට අප වෙතින් ක්‍රිස්තුස් වහන්සේගේ ස්පර්ශය ලබා දීම පිණිස අප තුළ උන්වහන්සේගේ චරිත ගුණාංග වර්ධනය කළ මැනව. ආමෙන්.